කඩුවර දැන් හිතන්නු මගේ අත උඩ මේකක් තියෙනවා. මොකක් මේක මොකද්ද තියෙන්නේ කිව්වම මේකක් මොකක් කර කියනවනේ සිමෙන්ති. මේක ගත්තාම මේ අත උඩ මොකද්ද තියෙන්නේ? කලින් එක තිබ්බ හින්දා අපි නෑ කියලා කියනවා. මුකුත් නෑ කියලානේ කියන්නේ. කියන්නේ කලින් තිබ්බ හින්දා. ඔව්. නමුත් තියෙනවා මුකුත් නෑ කියන එක තියෙනවා. මුකුත් නෑ කියන එක තියෙනවා කලින් තිබ්බ හින්දා. නෑ නෑ කලින් තිබ්බා. නමුත් ප්‍රත්‍යක්ෂයෙන් ඒ මුකුත් නැහැ කියලා කියන එක තියෙනවා. ඔව්. දැන් ඒක හිතින් ඒක හිතේනේ තියෙන්නේ. දැන් ඒක අයින් කරන් හිතේ. මොකක් හරි ස්වභාවයක් දැනනවා. අන්න නිර්වාණ. ඊකන් බලවෙච්ච ඒක නිකන් එක පාටම ඇවිල්ලා ඒක දැනන එකක් වගේ. ඒක එක පාටම දැරිලා හැබැයි ඒක තියෙන්නේ නැහනේ. නෑ. ඒක ගැන ඒක හිමෙද හිතන්න එපා. ඒක නිකන් විඳින්න. ෆීල් ඒක පොයින්ට් තියෙනවා. ඉතින් කියන්න පුළුවන් ඒ කෙනාට දැනුමක වචනෙන් කියන්න අමාරු. වචනෙන් කියන්න පුළුවන් නෑ. ඔබට මේ රහස් පොයින්ට් කියන්න පුළුවන් ඇත්තටම. රහස් පොයින්ට් තියෙනවාද? හැබැයි නිවන ගැන නෙමෙයි කියන්නේ. ඒකට යන රහස් පොයින්ට් පොයින්ට් ගන්න. ඒක හැබැයි මේ හැමෝටම දෙන්නත් බෑ. දෙන්නෙත් නෑ. ඒකයි චරිත ලක්ෂණ හැවුවේ කොයි විදියට. ඒකේ කේවිලක් තියෙනවා, දේශනාවලක් තියෙනවා. ඉතින් මේ ඒ රහස් පොයින්ට් එක වැඩි කොයි විදියට කරන්නේ. අපි ඇස කන නාසයෙන් එන ඒවල් වලින් මේක හොයන්න බෑ. මේක තේරෙන්නේ නැහැ එහෙම. ඒ කියන්නේ ඒක ගෙනල්ලා දෙන්නේ මනසින්. ඒ ටික උදව් කරගෙන තමයි හැබැයි අතෙන්ට යන්නත් වෙන්නේ. යන්නත් වෙන්නේ. එතන පටන් ගත්තට පස්සේ එන දැන් අන්තිම එකේද ඇස කන නාසයෙන් මේකෙන් එන එක ගන්න බෑ. ගන්න බෑ. ඒක තරකේ උදව්වෙන් තමයි. ඒකෙන් උදව්වෙන් තමයි පටන් ගන්න. ඔව්. හංගීම් දෙක ගලපන්න උදාහරණෙත් එක්ක. එතකොට තමයි අර ඒ ගතිය වදින්නේ. ගතිය වදිනවයි කියන්නේ තේරෙනවා. මට අනිත් දේවල් නම් ඇත්තම ඒක අරිටම ගලපන්න දෙන්නේ නැහැ. මට එකම තේරෙන දේ මේ මේ නැහැ කියන දෙයට තේරුම් ගන්න මට තේරෙන එකම දේ තමයි මගේ දැන් මේ සිත කියන දේ. ඔව්. ඒක කනෙක්ට් වෙන්න මේ ෆිසිකලි ඇඟට කොහොමද කනෙක්ට් වෙන තරම් නැහැ. සම්බන්ධ වෙන්නේ මෙතනයි කියලා කියන තරම්. ඔව්. ඒ කියන්නේ සිතක් කියන්නේ හාමුදුරුවෝ කියන්නේ මේක ආයේවත් අනිත් කයවත් නෙමෙයි කියලා. කියන්නේ කයක් පනවන්න බෑ. මේක නම් හොඳම උදාහරණ තමයි මේක පාර 1190 මූවි එක. ඒක තමයි මූවි ගන්න එකද? මම නම් කියන්නේ මූවිස් කියලා බලන්න ඕන 90 හරි පුළුවන් තරම් D වැඩි ගානක තියෙන මූවි එකක් බැලුවා නම්. ඕනේ මට ඒ වැඩි ආයේ තියෙන ප්‍රශ්නේ තමයි ඒකයි සැබෑ එකේ තියෙන මොකද්ද වෙනසක් නැහැ. වෙනසක් නැහැ. සීනියක් දැක්මයි. ඒක තමයි. දැන් වෙනසක් නැහැ. අරක කවුරුහරි හදපු ෆිල්ම් එකක් ඔයා බලලා ඒකේ ජීවත් වෙනවා.
මේක අපි හදාගෙන ජීවත් වෙන්නේ. දැන් කවුරු හරි හදපුරක් බලන්න කියන එක ඒකම හදාගෙන තියෙන්නේ. නෑ ඒක නෙවෙයි. ඔයා බලන තත්ත්වෙන් බලන්න එපා. ඔයා ගන්න. මොකද ඔයාට ඒක වෙනස් කරන්න බෑ. මම මූවික් එකක් බලනවා කියලා බැලුවොත් ඒකත් මම හදාගෙන තියෙන්නේ. ඒක තමයි. අන්න ඒක ඒක එතන තියෙන එක්ස්පීරියන්ස් එක විදියට විතරක් ගන්න. ඔයා මූව් එක හදාගෙන බලන විදියට ගන්න එපා. ඔයා එතන විඳින හැඟීම ගන්න. එතන විඳින හැඟීමයි දැන් විඳින හැඟීමයි අතර වෙනසක් නැහැ. එතකොට එතන ඔයාට කාල ඉස්සෙල්ලම වැඩි වරද්ද ගන්න ඒක වෙන්නේ. ඔව් ඒ මම දාගෙන. මම දාගෙන ඒක මම දාගත්තාම තමයි ඒක වරදින්නේ. ඔබ දැන් කරන පාත් කියන්න කියන්නේ මේ වයින් තැත් ගැටෝ දිහින්නේ ඔක්කොම දික වල දික වල අයිතකත් දැන් මම නෑනේ මෙතන මම කියලා කෙනෙක් නෑනේ මෙතන මොකක්වත් නෑනේ කියන තැනකින් පටන් ගන්න තේරෙන ප්‍රත්‍යක්ෂ ගන්න වෙනදී ඔව් ඒක තමයි එතන ලේකින් පටන් ගන්න තමයි යන්නේ නොදන්න අන්තිම දෙයක් ගැන නොදැන හිතන්න හදනවා. ඒක නෙවෙයි නේද? ඉතින් දන්නේ නැතු. දන්න විදියට ගැන හිතන්න යනවා. ලොකුමාවස් යනකොට ඒ ගැටලු වෙන්නේ දැනර ඇන්සෙල්ලා එකක් කියනවා විශ්වයෙන් අදහස් වෙනවා කියලා. දැන් ඒ වගේ මට එලා හිතුණා මටත් එහෙම වෙනවා කියලා. මට හොඳම ෂුවර් එකයි දෙකක් කියලා. නමුත් මට හිතුනේ දැන් අපි මොකක් හරි කතා කරනලාට අපි එලා සෙනකලු තග්ගල හිතනවා නෙමෙයි ඇත්තටම කොහෙන් හරි එනවා තමයි. දැන් මම රහත්ලා මොකක්වත් හින්දා නෙමෙයි ඒ හිතන්නේ නැතුව තමයි එන්නේ. ඒ කියන්නේ අම්පෙන් හිතලා ඊට පස්සේ කියනා නෙමෙයි. ඔව්. මේකේ අරකේ මොකද්ද තියෙන ලොකු වෙනස? ඒ පරණ මතකයෙන්නේ අරකේ දැන් අරමුණහම වෙන්නේ ඔයා ජීවිතේට දැකලා නැති වුණත් ඔයා ජීවිතේ එක්ස්පීරියන්ස් එකේ නිකාණ හදන්නේ නැහැ කියන්නේ 2 2 4 කියලා දන්නේ නැහැ කියන්නේ. නමුත් වෙන කවුරුර හැවොත් 2 2 කියද කියලා ඔයා 4 කියලා කියනවා. ඒක ඔයා දැනකද නැහැ දන්නේත් නැහැ. සංසාරයේ රෙකෝඩ් එකේ ඒක කන්ට්‍රෝල් කරලා තින්නේ. ඔයාගේ හිත විසි මනස මේකෙන් ඒක ඕන වෙලාවට එනවා. කොහොමද ආවුත් මේක? සිතුවිලි. දැන් අපි දේශනා කරනවා කියන්නේ මේ වෙලාවටත් අපිට ඇත්තට සාමාන්‍යකින් නිකම් අදහස් පහළ වෙනවා මිසක් හිතලා කියනව නෙමෙයි. දැන් භාෂාව කියන එක අපි පුරුදු කරලානේ අපි ඒක ගන්නෙ. අපි හිතන්නේ භාෂා සිංහලෙන්නේ. නෝ. අපිට වෙන භාෂාවෙන් මොකක් හරි බැන්නොත් එහෙම වාට එක දැනෙන්නවත් නැහැ. නැහැ. වාට සිංහලෙන් මොහරි මොහරි පැක් කිව්ව තමයි වාට දැනෙන්නේ. අංක කරක කුණාවක් එනවා අවුලට දැනෙන්නේ නැහැ. ඒ වගේ දැන් ප්‍රශ්නයක් ආවයි කියන්නේ වාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපිටනේ ප්‍රශ්න තියෙන්නේ. නමුත් ප්‍රශ්නෙත් එක්ක උත්තරයක් එනවනම් ඒත් එක්කම. ඒ කියන්නේ එහෙම එකක් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න නැහැ. ප්‍රශ්නයක් මොකක් හරි උඩට එනකොට ඒකත් එක්කම උත්තරය ඇවිල්ලා ඉවරයි. එතකොට සිද්ධි විතරයි තියෙන්නේ. මේ දකින්න දේවල් විතරයි තියෙන්නේ. ඊට එහා
ඔයාට ඔයා ෆුල් හැපි එකේ ඉන්නවා මුකුත් කරන්නේ නැහැ. ඔයා මොහොම ඉන්න වෙන කවුරු කෙනෙක් නෑ ඒක කරලා දෙනවා. ඔයාට මෙහිසුන් සබහාදරු. ඊළඟට දැන් අපි හැමෝම කතා වෙන සංසාරය ගැන. නමුත් අපි දන්නේ අපි කලින් ඉපදුනා නැද්ද කියලා. ඉපදිලාද නැද්ද කියලා අපි පස්සේ දැනගන්න. අපි කොහොමද ඇත්තම සංසාරේ තිබුණාද නැද්ද? සංසාරේ තියෙනවා. සංසාරේ කියන්නේ මේ මොහොතේ තියෙන දේ. එහෙමද මං කියන්නේ කලින් වෙන මිනිස්සෙක් විදිහට සතෙක් විදිහට එහෙම එහෙම එහෙමනම් ඒක දෙයක් තිබුණාද නැද්ද? ඒක දැන් හාමුදුරුවෝ කියන විදිහට තියෙනවා. ආයතන වල වෙනස් වෙනක් විතරද නේද? අපි ප්‍රසාද මට්ටම වෙනසක් විතරයි තියෙන්නේ. දිව්‍ය ලෝකේ දැන් අපි මිනිස්සු කියලා හිතුවොත් සංසාරයක් තියෙනවා. මිනිස්සු එක්ක විතර හිතුවොත්. හතෙක් විතර හිතුවොත් එහෙම නැහැ. ඒ කියන්නේ දැන් මේ ඉන්න මොහොතේ දිව්‍ය ලෝකෙත් තියෙනවා. ඔයා හිතනකන් දිව්‍ය ලෝකෙත් තියෙනවා අපායත් තියෙනවා. මේ මොහොත. ඔයාට අර මොහොතේම තේරෙන්නේ වර්තමාන විතරයි. අතීතය කියන එක කොහොමත්ම හම්බ වෙන්නේ නැහැනේ. ඒ අතීතය අපි හම්බ අපි ගන්න අතීතයක් තිබුණයි කියන තැනේ ඉඳන්. ඒ අතීතයක් තිබුණ තැන ඉඳන්නේ ඔය සංසාරය ගැන කතා කරන්නේ. අතීතයක් ඇත්තටම ගත්තොත් ඔයාලා අතීතයක් හම්බෙලා නැහැනේ. ඔයාලට මේ මොහොත නෙවෙයි තියෙන හැම මොහොතක්. අතීතය ගැන හිතන්නේ දැන් ඉඳන්නේ. ඇත්තට අපි ඊයේ මොකද අතීතය කියලා කල්පනා කරන්නේ ඊයේ මොකක් කරිටද? අනාගතය ගැන මෙහෙම උදි ඉඳන් හිත කරගන්න. ඒතකොට ඊයේ කවදාකවත් ඇවිල්ලත් නැහැ. ඇත්තටම එතන ඉඳලා නැහැනේ අපි. ඇත්තටම අතීතය අනාගතය ගැන බොරුවක්. අතීතය කියලා අපි මෙන්නේ මේ මොහොතේ. වර්තමාන. ඔව්. හරිද මගෙල රික්වෙස්ට් එකක් තියෙනවා. හරි ඔය නේද? එහෙනම් ඔගොල්ලෝ අහන්නකෝ බස්. දෙන්න. පහදලා ගමුලින් අහන්න. මෝඩ ප්‍රශ්නයක්කොත් මම මතුවෙලා ඔයා එන ප්‍රශ්න කෙලින්ම දාන්න හවුල් නිවන් දකින්න බෑ හවුල් හවුල් කියන ඔබ ඔබේ ගැටින් මිදෙන හවුල් නේද දැන් ඔබ මගෙන් අහන්නකෝ කියන්න බලන්න අපි දැක්ම දැන්ට කියන්න උපමාව ගන්න මේ ලෝකේ කොහොමද හොඳයිද හොඳයි නරකයි හොඳ වෙනවා නරක වෙනවා හොඳ වෙනවා නරක වෙනවා නරක නැත්තම් හොඳක් දෙන්නේ නැහැ නැත්තම් නරකක් දෙන්නේ නැහැ තාරිය කියන්නේ කොහොමරි මේ කියනේමයි මොකද්ද තේරෙන්නේ කොහොමරි මමත් ඇත්තටම කකර තෘප්තියක් හොයන්න යන කෙනෙක් තෘප්තිය තාම හම්බෙලා නැහැ කියන එක නම් දන්නවා නිවන කියන එක හොයන්නේ අන්තිමේ තෘප්තිය තමයි. එතකොට ඔබ දැන් මේ කියපු කාරණාවල් වලින් ඇත්තටම නිවන් දකින්න නම් මොකද කරන් තියෙන්නේ අපිට? මේ කියන තැනට යන්න නම් මමත් යතරින්න ඕනේ කියන එක තේරෙනවා. හැබැයි අතර ගන්න බෑ තාම. තාම යතරින්න ඕනේ කියලා හිතනවාද? කරන්โดනේ අතහරින්න පිළිතුරු නෑ කරගන්න බෑ. කරන්โดනේ අතහරින්න එක කියලා හිතනවා. හැබැයි ඒක කරගන්න තරම් ආත්ම ශක්තියක් නෑ. හවුද ඔගේ සාමාන්‍ය කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැනට තේරුණේ ඇත්තටම මෙහෙම කිය සාධාරණ කරගන්න බෑ කියන එකත් තේරුණා. ඔව් ඒ දැක්ම තාක්කල් ඉතින් ඔක් කරගන්න බෑ කවදාවත්. තේරුණා. නෑ ඇතුලේ ඔක්කොම ටික තියෙනවා. ඔතන යම් යම් දේවල් තුලින් ඔබට ලැබිලා තියෙන පොඩි පොඩි දැනුම ඒක මම ලියා ගන්න නෑ ඔබ තුලින්ම තමයි ලියන්න වෙන්නේ. ඔබ මොකද ඔබ ඒකට දෙන උත්තර පිළිතුරු ඒ තුලින් තමයි ගන්න වෙන්නේ. ඔබ නොහැකියාව. ඉතින් ඒක නිසා ඔබ පොඩ්ඩක් මෙතන කියන්න මේ මේ මේකට සාපේක්ෂව ඔබ ඇත්තම தත්ත්වය
ගැත්තටම දක්න විදි ඒ සාභාවික කියන්නේ ප්‍රාථමික අංශ නිකන් ওই ගැඹුරු වචන මොකුත් තෝරන්න මේ ජීවිත අවබෝධයත් එක්ක බලමු පොඩ්ඩක් අපි ගිහිලි වෙලා ඔය ගැටි ඉස්ස ගන්න ලොකු බර වචන ගන්න මම ගැටේ ලහගෙන යන්න. ආවර ඇතිවීම නැතිවීම කියන එක කොහොමද මේ දකින්? එතකොට ඇතිවීමයි නැතිවීමයි වෙන්නේ කොයි වෙලාවෙද? අපි අඳුරගත්තොත් ඔව් අතීතේ ඉවරයිනේ. ඔව් අනාගතේ ඇවිල්ලා නැහැනේ. එතකොට ඇතිවීමයි නැතිවීමයි දෙක එකටම වෙන්නේ කොයි වෙලාවෙද? මේ ශරණේ නේද? ඒකනම් උදාහරණයක් වශයෙන් උඩට අරන් පල්ලෙහා යනකොට ඇති වෙනවා නැති වෙනවා. එහෙම කියන්න පුළුවන් නේද? ඔය එතකොට මේ මොහොතේදී ඔය සිද්ධිය සියා ක්‍රියාත්මක වෙන්නේ. ඔව්. එතකොට අතීතයක් හම්බ වෙන්නේම නැහැ, අනාගතයක් හම්බ වෙන්නේම නැහැ. අතීතය කියන කිවිරයි. මේ අනාගතය කියන කයිදින්න නැහැ. එතකොට වර්තමානයේ දැන් තියෙන්නේ. අතීතය ඉවරයිනේ. අනාගතය පිළිබඳ නැහැ, වර්තමානයේ විතරයි හම්බ වෙන්නේ. එතකොට වර්තමානයේ කියලා අපි අල්ලන්නේ මොකද්ද කියලා බලන්න. දැන් මම කඹයක් අරගෙන ඔබට දෙනවා ඔබට එක පැත්තක් දෙනවා මම එක පැත්තක් දෙනවා දෙන්නා එක දෙපැත්තට අඹරනවා මේ දෙන්නත් එක දෙපැත්තට අඹරින තොටුපළවල් දෙක විදිහට ගම උපගම අතීතේ මම ගන්නවා අනාගතේ මේ දෙපැත්ත අඹරනවා නේද දැන් ගිහිල්ලා මැදින් අල්ලනවා ඒ වර්තමානයේනේ දැන් වර්තමානයේ කියලා අල්ලන්නේ ওই දෙකෙන් කන්නේ නෙවෙයිද අතීතේ එක නේද වර්තමානයේ කියලා අල්ලන්නේ අතීතේකනේ අල්ලන්නේ සාපේක්ෂව ඔව් ඔය වර්තමානයක් නිර්මාණය වෙන්නේ යම් කිසි කෙනෙකුට ඔය ඔය අන්තයේ තියෙන නිසා නේද අපි තන්තින් නේද අප කරකවන්නේ ඔතෙන්ද දැන් ඒකනේ මම කිව්වා ඇත්ත දෙපියාගෙන ඉඳලා ඉවර වෙලා දෙක අදකට මේක පොළොව මේක අහස කියන එක දැනගන්නේ ඔබ දැම්මද නැහනේ නේ මම කිව්වානේ ඔබට කන්නාඩිය වගේ ගන්න කියලා මේ හකරනාසී ශරීරයේ මනස කියලා මේ ආයතන දෙක කන්නාඩිය වගේ ගන්න කියලා කන්නාඩියේ කවදාවත් අතීතයක් වෙදෙන්නේ අනාගතයක් වෙදෙන්නේ වර්තමානිකත් තමයි වැටෙන්නේ කන්නාඩියේ. ඒ වගේ ඔබ ඇහත් ගත්තොත් ඒ විදිහටම. ඇහත් ගත්තොත් ඒ විදිහටම. ඇස් දෙක පියාගෙන ඇස් දෙකයි වල මේ පොළොවේ අහසයි කියන එක දැනගන්නේ දැන්ද? නැහනේ. අතීතක නේද පොළොවේ අහසයි කියන එක තියෙන්නේ. ඒ අතීතය දැන් දකින්න එක කියන්න කිව්වොත් ඔබට කියන්න බෑනේ. මේ දැන් දකින්නේ අයින් වෙන්නේ කොහොමද? දැන් දකින්නේ අයින් වෙන්නේ කොහොමද? වර්තමානයේ අයින් වෙන්නේ. විතර අයින් වෙන්න දෙයක් නැහැ. නෑ නෑ අර කියන එකම හොඳට බලන්න පොඩ්ඩක්. අයින් වෙන එක කියන්නේ නැතිව මේක තීක්ෂණ ගැටයක්. හොඳටම බලන්න කිරි. දැන් මේ මුළු ලෝකයම මේ අහසේ පොළවේ ගන්න බහු වෙනවනේ එහෙම ඇල්ලුවට පස්සේ වෙන මොකක් කඩන්න ඕනේ නැහනේ. එතකොට ඔබ දැන් ඇස් දෙක ඇහ කරනාසේ දුවේ ශරීරයේ මනස කියන ආයතන ටික කන්නාඩි විදියට ගන්නකො කන්නාඩියට අතීතයක් වැටෙන්නේ නැහැ අනාගතයක් වැටෙන්නේ නැහනේ වර්තමානිකන්නේ වැටෙන්නේ දැන් මෙහෙම කන්නාඩියට වර්තමානිකන්නේ වැටෙන්නේ මේ හරි ඒ වගේ අපිට කන්නාඩියට වැටෙන වර්තමානිකක් වගේ ඇස් දෙක පියාගෙන ඉඳලා ඇස් දෙකයි නෝ මේ අහසයි මේ පොළොවයි කියන එක දැන් දඳුර ගන්න අතීතක නේද කලින් දැනගත්ත දෙයක් උඩ ඔය දැනගත්ත දෙයක් උඩනේ ස්වාමිනාස් මහත්මයා එක පියවර දෙකකින් කියන්නේ පළවෙනි එක තමයි අතීතයක් තිබුණෙත් නැහැ අනාගතයක් තිබුණෙත් නැහැ වර්තමානෙ විතරයි. ඒක පළවෙනි පියවර. ඊට පස්සේ වර්තමානේ දැනගන්නේ අතීත සිතුවිලි. ඒතකොට අතීතේ බොරුවක්. ඒතකොට වර්තමානේ දැනගන්නේ බොරුවක්. එතකොට එතන වර්තමානිකුත් නැහැ නැහැ කියන එක තමයි. ඒක තමයි මම ඔයගොල්ලන්ට හොයන්න දෙන්නේ පොඩ්ඩක්. මේ දැන් මේකට පේන එක විතරක් කියන්න මට. අතීතේ බොරු කියන්නේ. බුලක් කොලයක් කිව්වා කොල පාට කියලා කිව්වා වැනිනම කියලා කිව්වා ඔක්කොම අතීතේව නේද
කන්නාඩීට අතීතය වැටෙන අනාගතය ගැන වර්තමාන කන්නේ. ඒක ඔබේ අස්තිය තියෙනුනේ. කන නාසයේ දීපයි මනස පොතුනේ. මට එතෙන්දී අපිට ගැටලුවක්. දැන් ඔබයි මමයි ගන්න එමු. ඔබ ඇස්තේ පියාගෙන ඔබ තියා බලන මන් දිහා බලන එතකොට. ඔබ ඉන්නවද? මම ඉන්නවද? අනික කට් ඉන්නවද? දැන් ඔබ කියලා ගන්න කව මො කොයි එකද? දැන් එකද අතීතද? මම කියලා ගන්න. ඔබ දිනව මන්නව කියලා ගන්න දැන් එකද අතීතද? දැන් මේෂනේ ඔබට එහෙම මොකුත් තියනවද? ඔක්කොම හමු වෙනවා. ඒක හසේ පුළුවන් ඔක්කොම බලන්න කියලා කිව්වා. ඔක්කොම ඉතින් ඉරයි නේද? දැන් මෙතන ඉඳන් හිතන්න කවුරුත් කෙනෙක් ගැන හිතුවද? මෙතන නැති කෙනෙක් හිතන්න හිතුවද? ගෙදින කෙනෙක් හරි ලංකාවේ ඉන්න කෙනෙක් හරි කොහේ හරි ඉතියෝපියාවේ ඉන්න කෙනෙක් හරි ගැන කවන්න හිතන්ද? හිතුවනේ. හරි ඒක ගැන දැන් කොහේ දින්න මේ වෙලා කොයි කොයි එක්කන ගැන දින්න එක්කනද මාසින් එක්කනද? හරිද? මාසින් එක්කනනේ ෂුවර්නේ. දැන් ඔබ ගෙදර ඒ කියන එක්කන බලන්න යනවා කියමුකෝ. බලන්න යනවනේ. බලන්න ගියාට පස්සේ ඔබට ආපහු ඇහැට රූපෙ මෙහෙම ස්පර්ශ වෙනවනේ. එතකොට මෙහෙම ස්පර්ශ වෙනකොටම ඒ කෙනා අම්මා හරි තාත්තා හරි කියලා අඳුර ගන්න ඒ වෙලාවේද? ඒත් මනසක නේද ගන්නෙ ඔබ? එහෙනම් පේන එකට සම්බන්ධ නැහැනේ. නේ? එහෙනම් ඒ වෙලාවේ මොහොතේ විඥානය පුරවන්නේ. එහෙනම් දැන් හිතන එකත් මනස හිතන කියලා ගන්න එකත් මනස නේද? බලන්න ඉදි ගත උදේ කොහොමද? එහෙනම් දැන් ඔබ හිතන කෙනා කොහෙවත් ඉන්නවද? ඒ හිත හිතපු කෙනා. කොහෙද ඉන්නවද? ඔබ කොහෙද කියලා බලන්න ඉන්නේ. මම ඒක වලදාපු කෙනෙක් ජීවත් ඉන්න කෙනෙක් ගැන. මහ පොළොවේ වලදාපු කෙනෙක් ගැන හිතනවා, මැදිත කෙනෙක් ගැන ජීවත් ඉන්න කෙනෙක් ගැන හිතනවා. ඒ දෙකේ වෙනස මොකක්ද? මහ පොළොවේ වලදාපු කෙනා නම් දැන් නැහැ, මැරුණා. ජීවත් ඉන්න කෙනා ඉන්නවා කියලා හිතනවා, නැත නැත කියලා හිතනවා. මොකද ඒ තේන දෙය සම්බන්ධ නැහැ නේද? හදා ගන්න චිත්‍ර රූපේ බලාවිද? එතකොට කවුද වලන්නේ? කවුද ඉන්නේ දැන් ජීවත් වෙලා? අන්න ප්‍රතිමන් වලදී කිතුනේ මම ඉන්නේ. උපදාර රූප වල ගන්නද? එතකොට දෙන්නේ මෙහෙම ඉන්නවා. මේ මැරුණා කියලා මොකද හදාගත්තද? මේ ඉපදුනාද? මේ මැරෙනවාද කියලා. ඔබ මේ විදිහට ප්‍රතිමන් ගියා ඉන්නේ. ඔයගේ මේ ෂණයේ බවට ඔබට පත් වෙනවා. මේ ෂණයේ ඔබ මිදෙනවා. ඔන්න ඔය විදිහට දැක්කොත් ඉන්නකොට. පුංචි තැනකින් අල්ලගන්න තියෙන්නේ මේ. හඳුනන මම මේ ඔස්ට්‍රේලියාවේ මෙහි අවුරුදු ගානක් ඉඳලා ලංකාවේ ගියාම අපේ අම්මා දැන් මෙහි ඉද්දි මතකයක් තියෙනවා. ඊට පස්සේ අවුරුදු ගානක් පස්සේ ගියාන් පස්සේ අම්මා වයසට ගිහිල්ලා අර හිතේ තීර රූපේ නෙමෙයි එකපාර දැක්කම ඇයි අම්මද ටිකක් කියලා දැන් තාත්තත් එක්ක ඉන්නේ. ඒක තමයි එහෙමනේ අපි හදාගන්නේ. එතකොට මේක බොරුවක් නේද? අපි වෙනස් වීම බොරුවක්. ඒක ගන්නේ බල කවදාවත් ඔබ හිතරගෙනද මේල කොහෙවත් නෑ. ප්‍රතිති හම්බෙන්නේ දැන් හම්බෙන්නේ නෑ. ඔබ හම්බෙලක් නෑ ඔබ. මේකේ දැන් මෙතන කට්ටියක් හිටියට බලන්න මෙතන වෙන්නේ මොකක්ද මේ කියන්නේ? ප්‍රශ්නයක් නෙවෙයිද කියක් කියන්නේ. මේ සිතා උලි තියන් ඉන්නේ උඩ හරියට පර්ම සිතා ගිය කියලා. ඒක නා තමයි මෙතන මහා ප්‍රඥාවන්තය. ඒක නට අමුතුවෙන් බලන්න කියන මොකද දැන්නේ ඒක නා ඉන්නේ. ඒක නම් රිද්මේ තමයි වැඩ කරන්නේ. විතන ඇරිලා මා තෝරා ගස්සේ මා යූ බලන් කාරේ දෙබඩ තේ වෙන වෙනම මේක දුක මේ විකා බද්ද වෙන්නේ ඔය අන්තිමට තේරුම් ගන්න ඕන ඔයා පරිහරණය කරන්නේ චිත්ත රූපයක් කියලාද චිත්ත රූපයක් කියන එකක් කොහෙවත් තියෙන එකක් පනවන්න බෑනේ දැන් හාමුදුර අර තුන් දෙනාගේ උදාහරණයක් කියන්නේ රූපේ එකයි තුන් දෙනාගේ චිත්ත රූප තුනක් එතකොට තුන් දෙනා රූප තුනක් නේ මාසත් තුන් දෙන්නේ
චිත්‍රරූප කියන්නේ අපි කලින් ඉපදිච්ච දවස ඉඳන් අපේ දෙමාපියෝ හරි අම්මා තාත්තා උපදින්නේ කොහෙද? හිතේනේ. මැරෙන්නේ කොහෙද? හිතේනේ. මේ අපි හිතන්නේ භාෂාවෙන්නේ. අපි හිතන්නේ භාෂාවෙන්. මට පොඩි දෙයක් ගැටලුවකට මම පොඩ්ඩක් එන්න යන්න. අනිවාර්යෙන් මම දන්නවා වැරදි කියලා. මම තාම ගැටලුව තමයි අපි දැන් මම හිතන්නේ මම දන්න මගේ භාෂාව. එතකොට අපි ඔය හැම දෙයකටම වැලියු එකක් අර්ථයක් ඒ සියල්ලම දෙන්නේ තම භාෂාවෙන්. එතකොට අපි දැන් ඔය දැන් ඉස්සලා කිව්ව උදාහරණෙදී අපි වර්තමානයේ අපි ගන්නේ අතීතේ අපි ඉගෙනගත්ත භාෂාවෙන් දාගත්ත වැලියුස් වලට වටිනාකම් උඩ හොඳ හෝ නරක හෝ. ඉතින් ගත්ත වචන වලින් තමයි අපි මේ ඔක්කොම හදාගෙන තියෙන්නේ. ඉතින් මට ආපු ගැටලුව තමයි හරික අපි සාමාන්‍ය එතනටත් එන්නේ ඉස්සර භාෂාව කියන තැනට එන්නේ. දැන් භාෂාව කියන එක වාට අම්මා කියන එක ඒ අම්මා කියන එක උගන්වනකොට එන හැඟීම ඒ වෙලාවේදී එහෙම නැතුව ඔයාලා වෙන භාෂාවකින් කියනකොට කිව්වනම් අම්මා කියන හැඟීම වාට ඊට පස්සේ කිනුත් තේරෙන්නේ නැහැ. අන්න ඒක තමයි. ඒක තමයි එතනදී හදාගත් එකක් ඉන්නේ. ඒ කියන්නේ ඒ શબ્දේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් එතන තමයි මට ගැටලු වෙන්නේ. මට ගැටලු වෙන්නේ එතකොට අපි දේහ කරන්නේ දැන් මේ භාෂාවෙන්. ඒක විද්‍යාවින්ද ඔය හදාගන්නේ? ඔව්. හරි. ඊට පස්සේ භාෂාවක් නැති අය කියන්නේ බිහිරයයි. අන්ධයයි. ඒ අන්ධ බිහිරි එක්කෙනෙකුට ඒගොල්ලන්ට හැඟීම් තියෙනවා ඇත්තටම. ඔව්. ඒක තමයි තේරෙන්නේ නැති පාට් එක. උතන පොඩි රහසක් ඇති ඔය දෙකේ. නමුත් අපිට ඒක තේරුම් ගන්න බෑ. ඒක තමයි ඒගොල්ලන්ට අරගෙන හැඟීම කියන්නේ ඒගොල්ලෝ හදාගත්ත එකක් එන්නේ. මෙතන තියෙන එකත් භාෂාවක් වගේ ඒක සංඥාවක් වගේ හදා ගන්නවා වචන නැතුව කියලා. කියන්නේ තියෙන එකක් නෙමෙයි එළිය බාහිරව තියෙන එකක් නෙමෙයි පරිහරණය කරන්න කියලා තේරුම් ගන්නයි තියෙන්නේ. භාෂාවක් නොවනට ඒක හැඟීමක් විදිහට තියෙනවා. ඒක භාෂාවක් වෙන්න පුළුවන් හැඟීමක් වෙන්න පුළුවන් මොකක් හරි කරන දෙයක් වෙන්න පුළුවන් මොකක් හරි දෙයක් ඒක. මට ඒ ඔක්කොම දැනෙන්නේ විඤ්ඤාණයට අන්දේ කලියල්ලලා කියනවා වගේ මේ වංගෙඩියක් වගේ ඒ මනුස්සයාට හැඟීම දරන විදිය ඒ විඤ්ඤාණයට. දැන් අම්මා කියන શબ્දයේ ආරම්භය සිංහල තේරෙන්නේ නැති එක්කෙනෙකුට ඒ හැඟීම ඇඟි වාට ඇති වෙන හැඟීම හැඟෙන්නේ නැහැ නේ යාට. නැහැ. දැන් සුද්දෙක් හිටියා කියමු සුද්දට අම්මා කියන කෑල් අම්මා කියන එක කියනකොට ඔයාට එන හැඟීම සුද්දට තේරෙන්නේ නැහැ නේ. එතකොට ඇත්තටම වෙලා තියෙන શબ્දයක් තිබුණා තියෙනවා. ඒ શબ્දේ නෙමෙයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔගොල්ලෝ හදාගෙන තියෙන්නේ. શબ્දේ දීපු අර්ථය. ඔව් කියන්නේ වා හදාගත් එක තමයි වා පරිහරණය කරන්නේ. සද්දේ තුලට දුක ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. සද්දේ තුලින්ම අර්ථයට. ඒක නිකන් අපි දීපු අර්ථයට. හරි මම එනවා කියලා තදි. උදැල්ල කියලා කියන දැන් මොකක්ද ආවේ? උදැල්ල කියද්දි මට පොඩි කලර් දැකලා තියෙන පින්පුරේ මම්බට්ටි කියලා කියන දැන් මොකක්ද ආවේ? මම්බට්ටි. මොකද තේරුණා? මොකද? හරියට පැහැදිලි නැති උඹ අහලා තියෙනවා නේද? අර්ථයක් නැහැ. උගත ආයෙ නේ. අර කී ආවේ? ඉතින් එක සද්දයක් මේකත් තියෙනවා. ඒ සද්දට අපි අර්ථයක් දීලා තියෙන්නේ. ඔව්. ඒක කොයි එකද ගත්තේ? පර්ණමතේ. දැන් දැන් කනත් කණ්ණාඩියක් වගේ කියලා කිව්වනේ මම. ඇහත් කණ්ණාඩියක් වගේ කියලා කිව්වනේ. ඔබට ඇස්සේ පියාගේ ඇස් දෙකයි උඩ පොළවේ අහසයි කියන එක දැනගන්න දැන් නෙමෙයි කියලා කිව්වනේ. හරිනේ. දැන් කනටත් උපමාව ඕක නෙමෙයි නේද? කනක් කන්නාදී යන්නේ දැන් සද්දයන්නේ. දැන් සද්දේ තුල මොකුත් අර සද්දේ තුල ගැල තිබ්බනේ. දැන් අර සද්දේ තුල තිබ්බද? නෑ. නෑනේ. දැන් ඒකට මම කියනවා ඔබට. මම්බට් කියන්නේ තු ගැලට තමයි දෙවට වෙන්නේ.